එහෙමනම් ඔන්න අදත් අපි පටන් ගන්න හදන්නේ DP Kids නේද? අපේ මේ DP Kids වැඩසටහන ඉතින් අපිත් එක්ක එකතු වෙන හැමදාම නේද? කවුද නම මොකද්ද? කියන්න නම. සනුලි. සනුලි අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් සනුලි කොහොමද ඔයාට? ඉතින් ඔයාගේ ඉස්කෝලේ ළමයි කීම් වල වැඩසටහන බලලා කොච්චර හොඳයි කියනවද? ගොඩාක් හොඳයි. ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒක තමයි මම හිතනවා මේ වැඩසටහන ගොඩක් හොඳයි හැමෝම බලනවා හැමෝම ආසයි. ඉතින් ඒ නිසාම අපි මේ වැඩසටහනේ දිගින් දිගටම පුංචි අයට නිර්මාණශීලී දේවල් ඉගෙන ගන්න තමයි අපි මේ ලිස්ට් කරන්නේ. එහෙමනම් අපි මතක් කරන්නම් අපි පරණ වැඩසටහන බලනනම් සොල්ලි කියන්නක බලන්න කොහොමද පරණ වැඩසටහන බලනනම් කොහොම බලන්නේ කියලා. ඔව් අපි YouTube එකට ගිහලා DP Kids කියලා සර්ච් කරා. සර්ච් කරලා අපි වීඩියෝ එකක් බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කරලා ඊට හබතේ තියෙන මේ චූටිම චූටි බෙල් බටන් එකක් ඒකත් ක්ලික් කරලා අපිට ලයික් දාලා කමෙන්ට් දාලා යාළුවන්ගේ අතර නෑදෑයන්ගේ අතර ෂෙයා කරන්න උත්තර කරන්න. ඔව් ඒ කියන්නේ මෙන්න මේකයි අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න ඕනේ කියන්නේ මේ හොඳ දේවල් අපි පුංචියගේ දේවල් අනිත් අයටත් බෙදා ගන්න ඕනේ මේක පුරුදු කරන්නත් ඕන අගේ කරන එකත් අනිවාර්යයෙන්ම බෙදා හදා ගන්න ඕනේ මොනවාද හොඳ දෙයක් කරොත් අම්මලා තාත්තලා විශේෂයෙන්ම චිත්‍ර වගේ විෂය හැකියාවන් කියන දේවල් අගේ කරොත් තමයි ඊළඟට අලුත් අලුත් දේවල් කරගෙන යන්නේ ඉතින් සනුලි මතක තියාගන්න වෙන දේ තමයි අපි මේ වැඩසටහන ඇතුලේ විවිධ නිර්මාණශීලී දේවල් කරන්න ඕන අඳිනවා නම් ආයෙ නැවතලම් අනිවාර්යෙන් අගේ කරන්න ඕනේ. එහෙමනම් පටන් ගමුද අපි? තවමද පහ. රයිට්. තවත් දාලා අපි ඉන්නේ මොන ආරම්භ කරන්න හදන්නේ. ඉතින් අද අපි ඇත්තටම මතක් කරන්න අඳින්නේ මොකද්ද කියලා දැන් දන්නේ ඕගොල්ලෝ නේද? මුලින් දාලා තියෙන අපි අඳින්නේ මොකද්ද කියලා. ඒකට හේතුව තමයි අපි මේ අපේ ලියුම් බෙදන නේද? මාමලා ඉන්නව නේද අපිට හැමතැනට? ඔව්. මේ කාලේ ලියුම් වලට තියෙන වටපිටාව ගොඩක් ටිකක් අඩු වෙන මොකද ඊමේල්ස් යවනවා විවිධ තාක්ෂණික ක්‍රම වලින් යවනවා නේද? හැබැයි ඉස්සර සියලු පණිවිඩ හොමාරු කරගත්තු මිනිහ ටියුම් මහත්තයා නේද? ලියුම් බෙදෙන කෙනා මෙයා තමයි අපේ ගෙදරට හැමදාම ඉස්සරහට. අපිත් ඒ අත්දැකීම නිසා බෙදර අපේ විභාගයකට එනවනම් අපිව තේරුණා කියලා අනිවාර්යයෙන් ටියුම් මහත්තයා තමයි ලියුම් කියලා අපිට ගෙන දෙන්නේ නේද? හැමෝම ගෙදර ඉස්සරලා දන්නවා මේක අම්මලා තාත්තා හොඳින් දන්නවා. ඉතින් ඒක මතක් කරන්නත් එක්ක ඒ ගෞරව අපි පුද කරන්නත් එක්ක උනේ ආශ්‍රිත ඒ වගේ චරිතයක් අපි අඳින හැටි කාටුන් කැරක්ටර් එකක් අඳින විදිය පිළිබඳව අද කියලා දෙන්නේ. අඳිමුද එහෙනම්? රයිට් පටන් ගමු. ටක් ගාලා පටන් ගමු නේද? එහෙමනම් ඔන්න අපි අර විදියටම පටන් ගන්න පුළුවන්. අපි හැමදාම මේ වගේ චරිතයක් අඳින්නම් කරන්නේ කලින්ම ඇස් දෙක අඳින්න පටන් ගන්නවා නේද? අපි එහෙනම් ඉස්සෙල්ලා අඳිමුකෝ. මෙන්න මේ වගේ රවුමක්. හිමින් අඳින්න හරියටම බලාගෙන අඳින්න ඕනේ සම්බිය. කලබල නැතුව. රයිට්? ඔහම ඇඳගත්තා. ඊට පස්සේ බලන්න මේ පැත්තෙන් ආයේ මේ වගේම රවුමක් අඳ ගන්න පුළුවන්ද කියලා ඒ වගේ මේ ප්‍රමාණයෙන්ම අඳින්න ඕනේ හිමින් සැරේ කලබල වෙන්න එපා. රයිට්? එහෙම අඳ ගන්න ඕනේ සමානයි. රයිට්? ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ තර හැමදාම කරන වගේ මේ වගේ අර ආලෝකයේ පේන වගේ සුදු පාට රවුමක් අඳගත්තා. මේ පැත්තේ පොඩි එකක් අඳගත්තා. මැද කළු කරගන්න. පොඩ්ඩ කළු කරගත්. නේද? ඔව්. ඔව් මේකත් කළු කරගමුකෝ අපි. මෙතන පාට කරා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන සම්පූර්ණයෙන් මෙන්න මේ නහය මෙතනින් පොඩි මේ වගේ රවුමක් අඳගන්න. ඊට පස්සේ අපිට ඇත්තටම ලස්සන හිනාවක් තියෙනවා යාට නේද? මේම හිනාවකුත් අපිට මේම දාගන්න පුළුවන්. ලස්සන හිනා වෙලා නේද ඉන්නේ? ඔව්. ආරෙම හිනා වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට මෙතන ඉඳලා මෙන්න මේ හරිය ඉඳලා අපි මෙන්න ලස්සනට මේක එයාගේ මුඩි හැදී මේ විදිහට මෙන්න මේව හැදලා ඇඳගන්න. බලන්න මේ පුරන්දි කියලා. හරි. මෙතන ඉඳලා අපි මේ විදිහට මෙන්න මෙහෙම හැඩේ ලස්සනට මේ පැත්තට ඒ හැඳින්ම අපි අරගන්න. මේක හැමදාම අපි ඇඳ නිසා හැමෝම දන්නවා දැන් අඳින්නේ කොහොමද කියලා. රයිට්. ඒකෙත් ඇඳගන්න. රයිට්. ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මෙහෙම ලයින් එකට අපිට එකතු කරගන්න පුළුවන්. නේද? දැන් මෙතන තාපු දකුණට අරගෙන තව ලයින් එකක් අපිට මෙහෙම දාගන්න. අපි අඳින්නේ තොප්පිය අඳින්න නේද යාගේ නේද අවුල වැස්ස දෙකටම දාන නේද රයිට් ඊට පස්සේ මෙතන ඉඳලා අපිට පුළුවන් මෙන්න එකතු කරන්න හරි නේද හරි මෙතනත් අපිට පුළුවන් මෙහෙම
එකතු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ තොප්පිය මෙහෙම තොප්පියක් අපිට කොල්ලොම් එකක් අපිට අඳින්න. ඊට පස්සේ මෙතනින් අපි ඔහොම කනක් අරගෙන පුළා. Right? අන්න ඇදගත්තා. දැන් අපිට පුළුවන් කෙලින්ම ආයි මේ දෙපැත්තේ සමාන මාක් කරගන්න පුළුවන් දෙපැත්තේ නේද? ඊට පස්සේ පල්ලෙහාට මෙහිම ඉරක් ගත්තා. මේ පැත්තටත් මෙහිම හතරස් විදිහට ඉරක් අරගත්තා. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න පුළුවන්. Right? That's it. අපිට පුළුවන් මෙහෙම කොලර් එක නේද? අපි දැකලා තියෙන මේ වගේ ෂර්ට් එකක දාලා තියෙන කොලර් එකක් තියෙනවා. නේද? මෙතනින් මේව පොකට් එකකුත් තියෙනවා. ඔව්. ඒ ෂර්ට් එකේ නේද? ඒතර නේද මාමේ ඒකත් පෑන් ගන්න. අයියෝ. පෑන් ගන්න නේද? ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ තව රේඛාවක් ගන්න. Right, නියම. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ සපත් දෙක අපිට යගේ අඳින්න නේද? දෙන්න පුළුවන් නේද? ඔව්. ඔන්න එහෙම ඇදගන්න. ඊට පස්සේ අපිට අත් දෙක අඳින්න පුළුවන් නේද මෙහෙම? ඔව්. අපිට මෙහෙම අඳින්න මම අඳින්න පුළුවන්. දැන් අපි මේ වගේ characters අඳපු නිසා හැමෝම දන්න YouTube එකට ගියන බොහොම ලේසියෙන් දැන් මේ වගේ cartoon character එකක් අපිට අඳින්න කිච්චර අමාරු වඩා මෙහෙම නේද? මෙහෙම නේද? අඳින්න පුළුවන්. මේ වගේ බෑග් එකකුත් තියෙන නේද කරේ දාගත්තා බෑග් එකත් අඳිමුද ඔව් මේ වගේ බෑග් එකක් අපි දාමු කරට දාමු බෑග් එකකුත් තියෙන නේද right අපි ලියුමක් දෙනුත් වගේ අඳිමුද හරි මේ වගේ ලියුමක් අපි අතේ තියෙන අඳිමු නේද එහෙම අපි ඇඳගත්ත ලස්සන කාටුන් කැරක්ටර් එකක් අපේ පියු මාමා නේද? ඔව්. හරි. එහෙමනම් ඔන්න දැන් අපි මේක අපි පාට කරගමුද? හරි පාට කරගමු. බලන්නකෝ ලස්සනයි සමලි තමයි ලස්සනයි නේද ඔව් බලන්න හරිම ලස්සනයි ඉතින් මේ වගේ කුංචියට අපි එක එක චරිත නේද කාටුන් විදිහට අඳින්න ඉගෙන ගන්න එක තාම හොඳ එකක් එහෙමනම් ඔන්න අපි අදත් සමු ගන්නවා මොකද හැමදාම අපි මේ වගේ විවිධ දේවල් අපි අරගෙන යනවා ඔගොල්ලෝ දිගටම මේ ප්‍රැක්ටිස් කරන්න එතකොට ඔයාලට කලාව ඉගෙන ගන්න පුළුවන් එහෙමනම් අපි සිරු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා